தூ பிட்டிய. அம்மாட்டியோ அம்மாட்டியோ அம்மா அம்மாட்டியோ. ஆ உதயமாவது ஐயா மாட்டியோ ஏமா அம்மாட்டியம் நெகிவு உதய பாண்டரம் என்ன கீழ கட்ட கட்ட அம்மாட்டியா தன்னோ நீ தீ மகே கட்ட தன்னோ தன்னோ உபே கட்டை தீம் மோய கட்ட வகை கொய் வேலை கோசாவு ஏமு கியான்னு பா அம்மாட்டியம் பலன் உதய பாண்டர மகேமே முக பத்மே பிபிலா விகசித வேலா என்ன காட்டஹரி வெதகத் தனமுதுகமக் தென்ன நிமைத் ஐஹினாமி பலன் பொடி ஆமு பலவு இன்ன காலி மகே கட்ட கெடெனகம் தனமுதுகம் துன்ன ஓ ஏகா ஏகக்வத் கனகட கத்தினே அந்திமத கனடா யனவா கீலா கோஹேத வண்ட கிஹில் அர மிலோ ரஹகட நெத்தி சுத்தியே குட ஹௌனா அம்மா தெரனம் ஹினா நிகம்ம நெமேனி தேவெத்தட சுது பெட்டவு தென்னிகுத் எக்க ஏவைதிங் எஹம தமை ஏவைதிங் எஹம தமை ஏவைதிங் எஹம தமை கீலா ஹித ஹதா கன்ன புலுவன் தா அம்மாட்டியோ ஏவைதிங் எஹமை கீலா ஹித ஹதா நொகெட ஹிட்டியா கியமு மொகද්ද ඇති செதே එහෙව් දරුවෝ ඉන්න අම්මන්දි කෙනෙකුට කර ගහලා එතනින් නැවතුනෙත් නැන් මෙහෙ ඇවිත් මොනවද කරේ ආම්මහත්තයාගේ දේපල ටික කුණු කොල්ලෙට විකුණලා දාලා සල්ලි ටිකත් අරන් ආයි ගියා ගියාමයි ඇහැටවත් දකින්න ආවේ නැනේ ආම්මහත්තයා පුතා පුතා කිය කිය උඩ දදා හැදුවට ආම්මහත්තයාගේ කිසි දෙයකට පුතා කතා නැහැ අම්මාත්‍යාදී හැමදේටම මට තමා කතා කරන්නේ ඕනේ පාගම් හැමදේම ඉෂ්ට සිද්ධ කරගන්නේ මං හරහා පුතාට වගේ මට තමා ඔක්කොම කියන්නේ එහෙම බැලුවාම මම තමා අම්මාත්‍යාගේ පුතා ඈ නෑ මං කිව්වේ මේකට නෙමෙයි ආහා ජින්තු පිටිය සීඑෆ් FM இங்கிலீஷ் வச்சன டிக்கான ළමයි දෙන්නෙක් එක්ක සුද්ධියෙකුට කර ගැහුවට ඒක හේ සාරේට ජීවත් වෙනවා ආ ඒ ගැන නම් ඉතින් මන් දන්නවා හැබැයි චොකලට් පතුරු දෙක තුනක්වත් ඒවල තිබුණේ නෑ ළඟදී ඔන්න දැන් ළඟදී එනවලු රට වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්නේ අපේ අපේ ගිය පාරත් ඇවිල්ලා යුතුයකම ඉටු කරලා ගියේ ඈ බෝඩ් ලෑලි ලියාගෙන උස්සගෙන අරගාය මේගාය ගියාගෙන ආවේ අන්තිමට ගියා ගියාමයි කොහෙ ගියාද නැ ඒක තේරුම් කරලා දෙන්න රට පුරා රොටි කකා ඇවිදපු මිනිස්සයටත් මිනිස්සු එක එක කාඩ් ගැහුවනේ නං හදලා නැද මං අහන්න ඕයි කොච්චර වටිනේ ගගයි ජින්තු පිටිය හැබැයි චන්ද ව්‍යාපාරේ නැගලා යනවයි බක් අපේ අපේ මේ මොනවද හාමාත්‍යෝ කියන්නේ කැම්පේන් යනවා එක පිට එක ආ අරයා කියනවා මෙහෙමලු මෙයා කියනවා අරමලු තව කෙනෙක් කියනවා ඒ විදිහලු අපේ 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 සතයෝ වැහි වැහලා හ්ම් තව ඉදිරියේදී තව තව අපේක්ෂකයෝ ඉදිරිපත් වෙයි කියලයි තතු දත්තෝ පවසන්නේ හැබැයි හැබැයි අම්මාට්ටෝ කොයි හැටි වෙතත් අපේ රටේ මුද්‍රණ කර්මාන්තේ නම් දියුණුවෙන් දියුණුවට පත් වෙලා තියේ ඡන්ද ඉවර වෙද්දි නම්ප කියන්නේ ආයි මේ ටිකේ වැදෙන පෝස්ටර් තලිය දැක්කාම ආයි මොක නැතත් කියන්න පුළුවන් අපේ රට මුද්‍රණය අතින් සොයම් පෝසිතයි දොමෙන් යන්නේ
සාහිත්‍ය මාසේ ලබන මාසේ උනාට මොකෝ ආමාත්‍යෝ එක පොතක් ආසාවට ප්‍රින්ට් කරන එකක් නැහැ. ඔන්න බලන්නකෝ. අර මොකෝ වහන්නේ? පොත් අච්චු ගහන්න වෙලාවක් කෝ? ජනාධිපති වරණ අපේක්ෂකයන්ගේ පෝස්ටර් අච්චු ගහන්න බෑ. හැබැයි ඉතින් පිංගොන්නුන්ටයි එළුවොන්ටයි රජමගුල්. අර මොකෝ? ඕන් බලපන්. නිදැල්ල යන හරක් පෝස්ටර් උලා කාලා ඡන්දේ ඉවර වෙනකොට හරක් කෑ ගහන්නේ උඹෑ කියලා නෙමෙයි. එහෙනම් ඔය පෝස්ටර් වල ලියලා තියෙන ඔය මේ එක එක ඒවා කියලා. ඡන්දේ ලං වෙද්දි ඉතින් කොහොමත් හරක් ටික කෑ ගහන්න ගන්නවනේ. පෝස්ටර් වල ලියලා තියෙන එක එක දේවල් කියගිය එක එක පාට උච්චාරණය කරමින් කෑ ගහන්න පටන් ගන්නවනේ හරක්. ඈ ජින්තු පිටිය සිරාවට මහාමාත්‍යෝ සමහරුන්ගේ Facebook account තියෙනවා. ඒව මේ පෞද්ගලික අනන්‍යතාවයක් තියෙන account නෙමෙයි. තනිකරම පක්ෂකාරයල. අම්පා. තුන්වෙනි ලෝකේ ගොඩාක් රටවල් ඡන්දයකට ඉස්සෙල්ලත් පස්සෙත් අගතියට පත් වුණා. ඡන්දය කියන්නේ බං සතර අගතියෙන් එකක්නේ. ඈ ඡන්දය, දේශය, බය, මෝහය. ඔය සංඛ්‍යා ධර්මවල බලපං ඒව හරියටම පිළිවෙලට ගලපලා තියෙන හැටි. ඡන්දය, දේශය, බය, මෝහය. ඒවා මේ හිතේ ස්වභාවය ගැන පහදලා දෙනවා වගේම රටේ ස්වභාවය ගැනත් පහදලා දෙන ධර්ම කරුණු. බලපං ඡන්දය එක්ක රටක් ඇතුලේ පැහෙන්න ගන්නවා ද්වේෂය. එළුවේ අහවලාට රැල්ල වැඩි අපිට අඩුයි. අහවලාගේ කැම්පේන් එක ස්ට්‍රෝං. අහවලාට සල්ලි වේදම් කරන්න පිරිස වැඩි මට අඩුයි කියලා අපේක්ෂකයන්ගේ ද්වේෂය ඔන්න උඩට එනවා. උඩ ඉඳ පහලටම ඕක ඔහොම වෙනවා. අහවලා දඟලනෝ වැඩි, අහවලා ගාවට ගාල් වෙච්ච පිරිස වැඩි කියලා අහවලා කියන කතාවලින් අපේ අපේක්ෂකයාගේ ප්‍රතිරූපයට හානි වෙනවා. ඔය වගේ එක එක හේතු නිසා රට ඇතුලේ සමාජයේ ද්වේෂය පැසෙනවා. ඊගාවට අපේක්ෂකයෝ ප්‍රමුඛ එයාලට උදව් කරපු, සල්ලි වීදම් කරපු සමිති සමාගම්වල මිනිස්සු බයේ ඉන්නවා තමන්ගේ පැත්තේ අපේක්ෂකයා පරදී කියලා. බය. ඊට පස්සේ ඡන්දෙට කලිනුත් ඡන්දෙන් පස්සෙත් රටේ පොදු මහජනතාව මෝඩයෝ වෙනවා. මෝහය, ඡන්දය, ද්වේෂය, බය, මෝහය. හානද්ද අම්පැත්තෙන්? ආහා ජින්තු පිටිය සියත FM. මම උඹට එන්න කිව්වේ ධර්ම කරුණු සාකච්ඡාවකට වෙන්නේ. ඈ අවසෙද්දි හැක් වෙනවනේ උදේම බී ගත්තාම. නෑ නෑ බං, යමංක වට පහලට බහින ගමන් කියන්න කතා වස්තු. අප්පද බොල්ල සඳේ ආවාට. ඈ අම්මට්ටෝ. ඕ ආන් දැක්කද වට පහල පොල්ලත් වේකුතු කරන වස්තුව? ඔහෙ පලයන් බාසිලෝ. එන්න එන්නම ලස්සන වෙනවනේ බං මේ ගෑනු මනුස්සයා. මං ඒ දවස්වල ඉඳන් කටේ කෙල හිඳෙනකන් කිව්වා කසාදයක් කරගනිද්දී දෑවැද්ද ගැන විතරක් නෙමේ කසාද බඳින ගෑනු පරාණි ගැනත් සැලකිලිමත් වෙයන් කියලා. අපේ අපේ පේනවන් ගමේ පිපුණු මල් ගමේම පරලෙනවා. ආ බාසිලෝනා, පොල්ලක් වැහිඳිනවද? උඹ එන්න එන්නම ලස්සන වෙනවනේ බා. ඈ දේපොල ඉඩකඩම් වලට අන්ත වුණා මේ මිනිස්සයා. මොකද්ද? නෑ ඉතින් බාසිලෝන. ඔය ඵලයන් ආමාත්‍යෝ. ඈ ඒ ගමන සඳේ වැහිවලා අන්න හාමිනේ රෝල් වෙනවා මේ පැත්තේ. අප්පඩි ආමාත්‍යෝ. ආ ඕ බාසිලෝන ආමාත්‍ය කලබල වෙන්න එපා. පොල්ලතු වෙහින්දට මට බයින්න පටන් ගන්න. නැත්තම් හාමිනේ දැක්කොතින් ඉවරයි. ඊළඟ පොල්වාරි වෙනකම්. පටන් ගන්න. අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතුවද? දමලා දුවන්නයි කිව්වේ පොල්ලතු ටික. අප්පදේ උන් අඬාගෙන දීවනේ.
පවබ හොනේන මම බැලුවඒ පොල්ලතු හොරා එක්ක සුහත පිළිසඳර යදෙනවද කියලා මොන්න හාමිනේට කියන්න හාම්මහත්තයා පූර්වාපර සන්ධි ගලපල දෙකයිකිවේ පොල්ලතු ටික දාලා අන්න දිව්වාර ඔලිම්පික්කගේ දුවන සකේරි ප්‍රිචඩ්සන් වගේ මුනිතන් ඉන්නේ මේවා ගමේ පොදු දේපල කියලා දැම්මි පොල්ලතු ටිකට මොකෝ කරන්න හාම දෙන්නත් එක්කොයි සේරම පොල්ලතු ටික දානක ඇත්ත මගේ ඔලුවුඩි බලංගිනර කියපු දේ කරපන් දාපන් ඔන්න මොකද මේ කරන්නේ දාපන් දාපන් ජින්තු පිටිය දිනපතාලතු වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සීස් FM subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න